කරපු යෝජනාවට පක්ෂව 22ක් ඡන්දෙ දුන්නා 11ක් විරුද්ධ වුණා 14ක් වැළකුණා එතකොට ගණනය කරාම 22ක් පක්ෂ වුණාලු 14යි 11යි 25යි එයින් 11ක් විරුද්ධ වුණා සහ 15ක් ඡන්ද දීමෙන් වැළකී සිටියයි කියලා. ඉතින් අත්ත වශයෙන්ම අපිට පිළිගන්න සිද්ධ වෙනවා කැමති වුණත් අකමැති වුණත් ඒ යෝජනාවට පක්ෂව බහුතරයක් ඡන්ද දුන්නා. හැබැයි ගරු සභාපතිතුමනි අපේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ගණනය කිරීම Honorable members please allow the honorable leader of the opposition to speak. විශේෂයෙන්ම ජනාධිපතිවරණ ප්‍රතිඵල දිහා බැලුවොත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 69 ලක්ෂයයි මට ලැබුණා 55 ලක්ෂයක් හැබැයි ඡන්දය නොදුන්නු 27 ලක්ෂයක් හිටියා. එතකොට දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ගණනය අනුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජනාධිපතිවරයා වීමට සුදුසුකමක් නැහැ. ඇත්තනම සජිත් ප්‍රේමදාස තමයි ජයග්‍රහණය කළ දෙන්නේ. මම මේ කියන්නේ ඔබතුමාගේ ගණනය කිරීම. කොහොමද? ඉතින් මම අහන්න කැමති මේකද නව රජයේ වියත් සූත්‍රය. මේකද වියත් සූත්‍රය. 22 11 14 22ක් පක්ෂව 11ක් විරුද්ධව 14ක් වැළකීම. දේශ ගුණවර්ධන මැතිතුමා අර එතුමාගේ ක්‍රමවේදය සාක්ෂාත් කරන්නට කියනවා 22ට වැඩිය වැඩි 25 කියලා. එහෙම ගණනය කරොත් මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි ජනාධිපතිවරණයත් ඒ විදිහටම ගණනය කරමු. ගරු Honorable Dinesh Gunawardana විරුද්ධ පක්ෂයේ නායකතුමා දන්නවා ජනාධිපතිවරණේ ප්‍රතිඵලය දෙන්නේ නීතියක් අනුවයි. Yes. ජනාධිපති වර්ණේ ප්‍රතිඵලය කියන ප්‍රතිඵලයට නීතියක් තියෙනවා. Honorable leader of the opposition. ඒ වගේම සභාපතිතුමනි බොහොම ස්තුතියි. ගරු සභාපතිතුමනි දැන් ඒක තමයි වියත් අර්ථකථනය. දැන් මේ තව එක්කෙනෙක් දෙනවා වියත් අර්ථකථනයක්. එයා කියනවා අර 22 11 14 වැඩක් නැහැ. අර විරුද්ධව දුන්න 11 ජනගහනය ගණනය කරලා එකතු කරාම අපි දිනුල්ලු. මොන විහිළුවක්ද ඔල මොට්ටල ක්‍රියාදාමයක්ද? මං අහන්න කැමති මේකද මේ ආණ්ඩුවේ වියත්මක? Honorable Dinesh Gunawardana point of order. මම කැමති විපක්ෂ නායකතුමාගෙන් අහන්න ඔබ ඉන්නේ කොයි පැත්තේද? ඔබ ඉන්නේ ලංකාවේ පැත්තේද? ලංකාවට විරුද්ධ පැත්තේද? Honorable Dinesh Gunawardana this is not a point of order. ලංකාවේ පැත්තේද? ලංකාවට විරුද්ධ. ගරු සභාපතිතුමනි ඇත්තම කතාව මොකද්ද? ඇත්ත ඇති සැතියෙන් බැලුවොත් මොකද්ද කතාව? අපේ රටේ දුර්වල විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද සිදුවුනේ? අපිට හැමදාම පක්ෂව සිටින රටවල් එක්කෝ ඡන්දේ දීමෙන් වැළකුණා එක්කෝ විරුද්ධව ඡන්දේ දුන්නා. මොකද හේතුව? මේකට හේතුව අපේ රටේ ක්‍රියාත්මක වුණු අති දුර්වල ජාත්‍යන්තර විදේශ ප්‍රතිපත්තිය නිසා. ඒක තමයි ඇත්ත කතාව. ගරු සභාපතිතුමනි ජිනීවා ඉන්න අපේ රටේ නියෝජිතවරයා කියනවා කරුණා කරලා ආණ්ඩුවේ ඇමතිවරුන්ට කියන්න ඔල මොට්ටල කතා කියන්න එපා, කටවහගෙන ඉන්නයි කියලා. අඩුම ගානේ මේ ඡන්ද ටික ගන්නවා. මේ මම නෙවෙයි කියන්නේ, ජිනීවා වල ඉන්න නියෝජිතයා. මම කැමති විශේෂයෙන්ම අපේ දරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට සදහන් කරන්න, එතුමා කතා කරා අර බැෂලේ කියන කොමසාරිස්වරියගේ වාර්තාව ගැන. දැන් මේ වාර්තාවේ පිටු 16ක් තියෙනවා. මේ පිටු 16න් හරියට බැලුවොත් පිටු 3ක් හෝ 4ක් පමණයි තියෙන්නේ ගරු අමාත්‍යතුමනි උතුරු නැගෙනහිර ගැටලුව ගැන. අනෙකුත් සියල්ලක්ම තියෙන්නේ
ජනාධිපතිවරණයෙන් පසුව අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිරිහීම මාධ්‍ය නිදහස නැතිවීම භාෂණයේ නිදහස නැතිවීම නිදහස් මාධ්‍ය දඩයම් කිරීම ඒ වගේම නිර්දේශපාලනීකරණයට ලක් වෙලා තිබුණු රාජ්‍ය ආයතන දේශපාලනීකරණයට ලක්වීම ඒ වගේම රටේ මානව හිමිකම් පිරිහීම මේව ගැන තමයි බහුතරයක් මේ වාර්තාවේ කියලා තියෙන්නේ. ඉතින් ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ අවධානය මම යොමු කරන්නට කැමතියි. Honorable Member, what is the point of order? ඔබතුමා අහන්න කැමතියි. අපි ආම කැමති විපක්ෂ නායකතුමාගේ මේ 80 Honorable Member, this is not a point of order. Honorable Leader of the Opposition, please continue. මම දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට කියන්න කැමතියි කරුණා කරලා අපි අධ්‍යයනය කරනට වැඩිය මේ බැෂලේගේ වාර්තාව ඔබතුමා අධ්‍යයනය කරා මේකේ අතිමහත් බහුතරයක් 80% 85% තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම පිළිබඳව මානව අයිතිවාසිකම් විනාශය කිරීම පිළිබඳව මාධ්‍ය නිදහස අහිමි කිරීම පිළිබඳව මාධ්‍ය දඩයම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඒව තමයි මේකේ තියෙන්නේ breaking.lk